වෙනිවැල්ලියනු දාරු හරිද්‍ර ශාකයේ ප්‍රතිනිධිය හෙවත් එම ශාකයේ වෙනුවට ඖෂධ සඳහා භාවිතයට ගත හැකි ශාකයයි. වෙනිවැල් ශාකය මීහරක් දිගේලි කිරීමට ගැනීම හේතුවෙන් බාන්වැල් නමින්ද කහපැහ වර්ණයේ හේතුවෙන් කහවැල් හෙවත් වැල් කහ නමින්ද හැඳින්වෙනවා. වෙනිවැල් ශාකය වෙනිවැල් ගැට යනුවෙන් ප්‍රසිද්ධ වීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ වෙනිවැල් ශාකයේ ගැට සහිත කඳ කැබලි ඖෂධ පිණිස වැඩියෙන් යොදා ගැනීම සහ එම කොටස් ඖෂධ ගුණින් අධික වීම නිසායි. වෙනිවැල් කාෂ්ඨමය ආරෝහකයක් වත් කඳ මත පිට සිනිදුය. ලපට ශාකා දැඩි ලෙස කහ පැහැති සලෝමක වේ. සෙන්ටිමීටර 10ත් 20ත් තරම් දික් වූ සරල පත්‍ර සහිත මෙහි කුඩා මල් හට ගන්නා අතර ඒවා ඒකලිංගික වේ. ජයංගී හා පූමාංගී පුෂ්ප වෙන්වෙන් වශයෙන් ශාකවල පිහිටන අතර මල් හට ගැනීම ජනවාරි හා මාර්තු කාලයේදී සිදුවේ. වෙනිවැල් ගැට ගැන කියනකොට විශේෂයෙන් සෙම සහ වාතය කියන දෝෂයන් සමනය කරන ඖෂධීය ගුණයෙන් යුක්ත විදිහට තමයි වෙනිවැල් ගැට වල ප්‍රයෝජනය අපි ලබා ගන්නෙ. විශේෂයෙන්ම වෙනිවැල් ගැට ගැන ඔබ දන්නවා ප්‍රතිශක්තිකරණය වර්ධනය කරන ප්‍රධාන ඔසුවක් හැටියට බොහෝ දෙනෙක් වෙනිවැල් ගැට පාවිච්චි කරනවා එදිනෙදා ජීවිතයේදී. වෙනිවැල් ගැට වල තියෙන වේදනානාශක ගුණය ඉදීමීම නසන ගුණය ඒත් එක්කම අපේ ශරීරයේ තියෙන විස බීජ වලට එරෙහිව සටන් කිරීමේ තියෙන හැකියාව නිසා විශේෂයෙන් තැලීම් වැටීම් ඒත් එක්කම ශරීරයේ යම් කිසි බාහිර ශල්ලයක් ඇනුණට පස්සේ අපි එම විස බීජ වලින් ආරක්ෂා වෙන්න සහ ශරීරයේ ප්‍රතිශක්තිකරණය ඉහළ දමා ගන්න වෙනිවැල් ගැට පාවිච්චි කරන්න පුළුවන් ඒත් එක්කම රූපලාවන්‍ය යේදී භාවිතා කරන ඖෂධයක් විදිහටත් අපි වෙනිවැල් ගැටවල ප්‍රයෝජනය ලබා ගන්නවා. වෙනිවැල් ගැටවල තියෙන කහපාට වර්ණය නිසාවෙන් ශරීරයේ අපේ සම පැහැපත් කිරීම සඳහා අපි වෙනිවැල් ගැට යොදා ගන්න ලබනවා. ප්‍රතිශක්තිකරණ ඉහළ දමා ගැනීමට සහ අපේ යම් කිසි විෂ බීජයක් ශරීරගත වුණාම අපිට වෙනිවැල් ගැට කොත්තමල්ලි පත්පාඩකම් එක තඹල බොන්න පුළුවන් ඒත් එක්කම කුඩා දරුවන් නෑවීමේදී අපිට වෙනිවැල් ගැට තැඹූ ජලය යොදා ගන්නට පුළුවන් ශරීරයේ විවිධ තුවාල තැලීම් වැටීම් විශේෂයෙන්ම ගස් වලින් වැටිලා තැලිලා වෙන කැඩුම් බිඳුම් අවස්ථාවලදීත් ප්‍රථම ආධාරයක් විදිහට වෙනිවැල් ගැට භාවිතා කරන්න බොහෝ දෙනා පුරුදු වෙලා ඉන්නවා වෙනිවැල් දකුණු ඉන්දියාව මලක්කාව සිංගප්පූරුව සුමාත්‍රා සහ ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන අතර ශ්‍රී ලංකාවේ තෙත් පහතරට වනාන්තර ආශ්‍රිතව විශේෂයෙන් දැකිය හැකියි.